කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම පෙන්නලා දෙන්නම් ඉංග්ලිෂ් මෆින් හදන්නේ කොහොමද කියලා. මේ පොපියුලර් සහ චූටි බ්‍රෙඩ් බන්ස් ටික ඇත්තටම රාහයි. එක එක විදිහට කන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම බෝල් එකකට ඉන්ස්ටන්ට් යීස්ට් ග්‍රෑම් 7ක් නැත්නම් සෂේ එකක් ඒත් එක්කම සීනි හැන්දක් නැත්නම් ග්‍රෑම් 5ක් 6ක් විතර පිටි ග්‍රෑම් 100ක් වතුර ග්‍රෑම් 100යි ඒත් එක්කම කිරි මිලිලීටර් 50ක් බෝල් එකට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න විස්ක් එකක් පාවිච්චි කරලා මේ අපි හදාගත්තේ පූලිෂ් එකක් නැත්තම් ප්‍රී ෆර්මෙන්ට් එකක් මේක පාවිච්චි කරන්න ප්‍රධානම හේතුව තමයි පාන් එකක රසය වැඩි කරන්න මේක හොඳට මිශ්‍ර කරගෙන ප්ලාස්ටික් රැප් එකකින් එහෙම නැත්තම් පිරිසිදු ටී ටවල් එකකින් වහලා පිපෙන්න දෙන්න පෑය කමාරක් විතර පිපුණට පස්සේ මෙන්න මේ වගේ ලස්සන්ට තියෙයි පාන් හදනකොට මං ආසම දෙයක් තමයි ඒ සුවඳට කියලා වැඩක් නැ දැන් අපේ පූලිෂ් එකට පිටරයක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ වෙනම මික්සින් බෝල් එකක පිටි ග්‍රෑම් 200ක් ලුණු තේ හැන්දක් එහෙම නැත්නම් ග්‍රෑම් 5ක් 6ක් විතර විස්ක් එකකින් හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේකට අපේ පූලිෂ් මික්ෂර් එක හිමින් එකතු කරගමු. මේ ඩෝ එක අතින් හදනවා නම් පූලිෂ් එක පොඩ පොඩ පිටි එකට මිශ්‍ර කරගන්න. ස්ටෑන්ඩ් මික්සර් එකක් තියෙනවා නම් ඩෝ හුක් ඇටච්මන්ට් එක දාගෙන හිමින් මික්ස් කරගන්න විනාඩි 2-3ක් විතර. ඊට පස්සේ ඩෝ එකට එකතු කරගන්න බටර් ග්‍රෑම් 25ක් විතර. ස්ටෑන්ඩ් මික්සර් එකකින් මට තියෙන ප්‍රයෝජනේ තමයි පොඩ්ඩක් නටලා පිස්සු කෙලින එක තමයි. ඩෝ එක මෙන්න මේ වගේ ස්මූත් එකට පොඩ්ඩක් විතර ඇලෙන ගතියකුයි මේ වගේ හොඳට ඇදෙනවා නම් ඩෝ එක රෙඩි. දැන් පිටි තවරපු වර්ක් සර්ෆස් එකකට ඩෝ එක ට්‍රාන්ස්ෆර් කරගෙන පොඩ්ඩක් රෝල් කරගෙන කපා ගන්න පෝෂන්ස් 8කට විතර. ඊට පස්සේ මම මේ පෙන්නනා වගේ ඩෝ පෝෂන්ස් ටික බෝල කරගන්න. දැන් මේ ඩෝ බෝල්ස් ටික පිටි තවරපු අවන් ට්‍රේකට ට්‍රාන්ස්ෆර් කරගන්න. අර ඔරිජිනල් ඉංග්ලිෂ් මෆින් ලුක් එක ඕන නම් පේස්ට්‍රි රින්ග්ස් ටිකක් පාවිච්චි කරන්න. ඒත් ඒක එහෙම කරන්නම ඕනේ මන් මේ ටික වෙලාවකින් පෙන්වන්න යන ක්‍රමයක් හින්දා. මේ ඩෝ බෝල්ස් වල උඩිනුත් පිටි ටිකක් තවරගෙන ආයෙ පිපෙන්න ඉඩ තියමු විනාඩි 30ක් 45ක් විතර. ඊට පස්සේ මේ සෙට් එකට උඩින් බේකින් পেපර් එකක් ඒකට උඩින් අවන් ට්‍රේ එකක් හෝ දෙකක් තියන්න. මේකින් වෙන්නේ අවන් එකේ බේක් වෙන ගමන් පිපෙද්දී අපි අර ලස්සන පැතිලි හැඩේ ගන්නවා වගේම උඩ ලස්සන පිච්චිච්ච රන්වන් පාටක් ලබා ගන්න පුළුවන්. දැන් මේගොල්ලොව බේක් කරමු විනාඩි 15ක් විතර සෙන්ටිග්‍රේඩ් අංශක 230කට රත් වෙච්ච අවන් එකකට. මේ සෙට් එක එලියට ගත්තාම මෙන්න මේ වගේ ලස්සනට එයි. පේනවානේ පේස්ට්‍රි රින්ග් පාවිච්චි කරාට ලොකු වෙනසක් නැහැ. මේ ඉංග්ලිෂ් මෆින් එක එක විදිහට කන්න පුළුවන්. සිම්පල් ටෝස් පාරක් දාලා බටර් ටිකක් ගාගෙන කන්න පුළුවන්. එහෙම නැත්තම් ජෑම් නැත්තම් හැම් පෙත්තක්. එහෙම නැත්තම් මම උගලන්ට ළඟදීම මැක්ඩොනල්ඩ් එකේ බ්‍රෙක්ෆාස්ට් මැක් මෆින් එක හදන විදිය මම පෙන්වන්න. එතකන් මේ වීඩියෝ එක පොඩි ලයික් එකක් දාලා subscribe කරලා මාව follow කරන්න Facebook එකේ Instagram එකේ. ඕගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආය ළඟදීම හම්බ වෙමු. එතකන් peace.